Welcome to my YouTube channel. Hi hi, කොහමද ආලද? ඔන්න ඉතින් මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් ඔයගලන්ට අප්ලෝඩ් කරා. මම අලුතින්ම ගත්ත ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන. ඉතින් ඒකෙදි මගේ ඇලෝ ජෙල් එක පෙන්වුවාට පස්සේ ගොඩ දෙනෙක් කියලා තිබ්බා මම ඇලෝ වෙරා ජෙල් වලින් කරන ටිප්ස් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් මට හිතුණා මම මගේ ෆේස් එකට ඒ වගේම මගේ බොඩි ස්කින් එකට සහ හෙයා එකට මම ඇලෝ වෙරා වලින් මොන වගේ දේවල්ද කරන්න කියලා ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මගේ නයිට් රූටින් එකට කලින් මම කොහොමද ඇලෝ වෙරා යූස් කරන්න කියලා. ඉතින් එකට මම හොඳට මගේ ෆේස් එක ක්ලීන් කරගත්තා. ඉතින් ඊට පස්සේ ටවල් ඩ්‍රයි කරගෙන තමයි දැන් ෆේස් එක තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට චූටි පීටසියකුයි ස්පැටියුලෙක් ගත්තා. ඉතින් ඊට පස්සේ මට ෆේස් එකටයි ඒ වගේම neck එකටයි apply කරගන්න අවශ්‍ය ප්‍රමාණයට මම මේකට aloe vera gel දාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ට්‍රීට්මන්ට් එක ඕනම time එක කරන්න පුළුවන්. මම මේක මගේ night routine එකකට පැයකමාරකට වගේ කලින් තමයි කරන්නේ. ඉතින් මේක අපිට ඩේලි කරන්න පුළුවන්. මම පර්සනලි ඩේලි මේක කරනවා අනිවාර්යයෙන්ම මෙහි ආවහම. මොකද ඒක ගොඩාක් හොඳයි ස්කින් එකට සන්ටෑන් එහෙම ඇති වෙනවා නම් අනිවාර්යයෙන් මේව ඉක්මනින්ම අයින් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට මගේ මූණෙම ඒ වගේම neck එකේ හොඳට ඇලෝ ජෙල් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් ඇලෝ වෙරා ජෙල් එක ඇප්ලයි කරද්දී හරිම cool. ඒ වගේම තමයි ස්කින් එකට හොඳ රිෆ්‍රෙෂින් ගතියක් දැනෙනවා. ඒ වගේම තමයි ඔගොල්ලන්ට මේ විදිහට ඇලෝ වෙරා ජෙල් එකක් නැත්නම් ඔගොල්ලන්ට නැචරල් ඇලෝ වෙරා මුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔගොල්ලන්ට පුළුවන් සූතින් ජෙල් එකක් උනත් පාවිච්චි කරන්න. ඉතින් ඔගොල්ලෝ නිතරම අහනවානේ ඩේලි කරන්න පුළුවන් මාස්ක් වර්ග. ඉතින් ඔගොල්ලන්ට පුළුවන් මේ වගේ ඇලෝ වෙරා එකක් ඔගොල්ලන්ගේ රූටින් එකට එකතු කරගන්න. ඉතින් මම මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්නවා. හරි, ඉතින් මේ විදිහට මුළු මූණෙම ඇඟෙම හොඳට මේක ඇප්ලයි කරන්න ඕනේ. ඔගලන්ට පේනවා ඇති දැන් මේක ඇප්ලයි කරද්දිම ස්කින් එකට හොඳ ක්ලියර් ලුක් එකක් ග්ලාස් ලුක් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන මම කරන විදිහනේ. ඉතින් ඔගලත් මේ වගේ කරනවා නම් ට්‍රීට්මන්ට් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අනිත් දේ තමයි ඔගලන්ට මම තවත් මම කොහොමද ඇලෝ වෙරා පාවිච්චි කරන්නේ කියලා වීඩියෝ අප්ලෝඩ් කරන්නම් මේ වගේ චූටි චූටි වීඩියෝස්. අනිත් දේ ඔයගොල්ලන්ට ඔන බ්ලීචින් ඉෆෙක්ට් එකක් වගේ තියෙනවා නම් මේ ට්‍රීට්මන්ට් එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ විදිහටම අපි දැන් මේක තියන්න ඕනි 30 minutes. පැය භාගයක් වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේක තියන්න මේ විදිහටම. ඉතින් මේක ගොඩාක් ස්කින් එකට ටයිට් වෙන්නේ නැහැ. මේක හොඳට ඇත්තටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් එතකොට මට පුළුවන් මේක මසාජ් කරලා ඊට පස්සේ මේක අයින් කරන්න. හරි. ඉතින් දැන් රිලැක්ස් එකේ ඉන්න ඔයගොල්ලන්ට මම චූටි දෙයක් පෙන්නන්නම්. මේ තියන්නේ මම චුටි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩුවක්. මේකට දැන් අවුරුදු 23ක් වෙනවා. ඒ කියන්නේ මේකටත් මගේ වයසම. මොකද මං ඉපදිලා මගේ පළවෙනි අවුරුදු තමයි මේක මට ගෙන දීලා තියෙන්නේ. හරි. කොහොම හරි දැන් ඉතින් භාගයකට පස්සේ ඔබට පේනවා ඇති අර ජෙල් වගේ තිබ්බේව ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙලා තියෙනවා. දැන් මං ඒ ටික හොඳට මේ විදිහට මසාජ් කරනවා. ඉතින් පේනවා ඇති ස්කින් එකට හොඳ ග්ලාස් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ස්කින් එක ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්කින් එක ගොඩාක් ක්ලියර් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට විනාඩි 2-3ක් මම හොඳට මසාජ් කරලා ඊට පස්සේ සාමාන්‍ය වතුර ටිකකින් හොඳට ටවල් එක අප්ඩේට් කරලා ඊට පස්සේ ඇලෝ ජෙල් ටික අයින් කරලා දානවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් ටෝන කරන්න ඔයගොල්ලෝගේ රුටින් එක දිගටම කරගෙන යන්න. ඉතින් මම මගේ රුටින් එක කරන්නේ මේ ට්‍රීට්මන්ට් එකෙන් පැය එකහමාරකට වගේ පස්සේ.
ඉතින් මම මගේ නයිට් රුටින් එක ස්ටාර්ට් කරන්නේ රෑ 10ට වගේ. එතකොට මම 10 අමාර වගේ වෙනකම් මගේ නයිට් රුටින් එක මම කරනවා. පැය භාගයක් වගේ අරගෙන. ඉතින් මේක මම සාමාන්‍යයෙන් ඊට පැයකට එකහමාරකට වගේ කලින් තමයි කරන්නේ නයිට් ටයිම් එකට. මේ විදිහට හොඳට 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 මසාජ් කරන්න ඕනේ. එතකොට අපේ රුධිර ගමනාගමනත් වැඩි වෙලා අපිට තව හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ රැලි තියෙනවා නම් ඒව නැති වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔන්න ඊට පස්සේ මම ෆේස් එකේ තිබ්බ ඇලෝවෙරා ටික අයින් කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇලෝවෙරා ටික අයින් වුණාට පස්සේ ස්කින් එක මුලින් අපි ට්‍රීට්මන්ට් එක පටන් ගන්නදී වගේ දෙගුණයකින් තෙගුණයකින් ස්කින් එකට හොඳ ග්ලෝවින් බ්‍රයිට්නස් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්කින් එකටම ලස්සනම ලස්සන කලර් එකක් එකතු වෙලා තියෙනවා. හොඳ තෙතමනයක් ස්කින් එකේ තියෙනවා. පේන ඇති ස්කින් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ මොයිස්චර් එකක් ඇත්තටම ස්කින් එකේ තියෙනවා. ඉතින් ඔගොල්ලෝ මේක කරනවා නම් මේක සෝදද්දී කිසිම සබන් එකක් එතකොට ෆේෂස් එකක් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය වතුරේ ඔගොල්ලන්ට පුළුවන් සෝදලා බලන්න. මේ විදිහට තමයි ඔන්න මගේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඔගොල්ලොත් මේක අනිවාර්යයෙන්ම කරන්න. මේක ඩේලි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ හොඳ බෙනිෆිට්ස් ඔගොල්ලන්ගේ ස්කින් එකට ඔගොල්ලන්ට ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න ඒ ට්‍රීට්මන්ට් එක මේ විදිහට තමයි ඉවර වුනේ. ඔගොල්ලන්ටම පේනවා ඇති ස්කින් එක කොච්චරනම් ලස්සන වෙලා තියෙනවද කියලා. හරිම ලස්සනට තියෙනවා ස්කින් එක. ඉතින් මේ විදිහට තමයි ඔන්න මම ඇලෝවෙරා වලින් කරන තවත් එක ටිප් එකක් ඉවර වෙන්නේ. මං කොහොමද මීට අමතරව ඇලෝවෙරා වලින් මගේ ස්කින් එක ලස්සනට තියාගන්නේ කියලා ඔයාලට මම තව වීඩියෝස් අප්ලෝඩ් කරන්න. මූණට, ඇඟට සහ මගේ පොන්ටට කොහොමද ඇලෝවෙරා ජෙල් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැම කෙනෙක් පරිස්සමෙන් ඉන්න.